අයිබෝවන් ඔබ මේ කන්නේ ITN රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමකින් මම අශින්ක දුනතිලකර මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත අභියෝග ජය ගැනීමට රට ණය පරිදි නිදාස් කරගත යුතු බව අගමැති පවසයි රාජ්‍ය ආයතන 8ක් කෝප් කමිටුව හමු වෙත සහරාන්ගේ බිරිඳගෙන් දෙවන වරටත් විශේෂ ප්‍රකාශයක් පොරපාරින් ඔස්ට්‍රේලියා යාමට සැරසුණු 11ක් පොලිස් කූඩුවේ උඩුකුවනේ වීර වික්‍රමාන්විත දස්කම් දැකු තවත් විරවකු අද දැයට අහිමි වුණා අම්පාර උහන හමුදා කඳුරේ පැරෂුට් පුහුණුවක නිරතව සිටින අතරතුරයි ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ පැරෂුට් මකින් උඩුකුවනේ සිට බිමට පැනීම නරඹන බොහෝ දෙනාට ඇස් පිනවන දර්ශනයක් එහෙත් උඩුකුවනේ සිට පනින වික්‍රමයට එක් වෙන අයට නම් එය මාරාන්තික ගමනක් පසුගිය නිදහස් දින උත්සවයේදී පැරෂුට් සංදර්ශනීයට එක් වූ පිරුවන් ඒ බව පින්පහ තුන අයරු අපේ මතකයේ තවමත් පවතිනවා බේස් ජම් පැරෂුට් එක උඩරිම අඩි 50ක් ඇතුළත සම්පූර්ණ දිගෑරීම සිදුවලා පැරෂුට් එකට සම්පූර්ණ හුලම් පිරෙන. එතකොට මේ හොටලේ අඩි 580ක් වගේ උසක් තියෙන අපිට උඩරිම වැටෙන්න පුළුවන් තප්පර 4ක් විතර. තප්පරේ ගාරි පොඩි හරි ඩිලේයක් වුණොත් ජීවිත හානියක් හරි මාරාන්තික තුවාල ඒ වගේ දේවල් තමයි වෙන්නේ. මේ පැරෂුට් එක උතාගන්නේ පයින් කට්ටිය විසින්. අනික අපිට අමතර පැරෂුට් එකක් නැහැ. ඊට අමතරව උතද්දී අපි නිවැරදිව මේ පැරෂුට් එක ආරක්ෂාකාරී උතාගන්න ඕනේ. එතීම අනුව තමයි අපේ පයින් පිම්ම කොච්චර සාර්ථක වෙනවද කියලා प्रदेश विशेष बलखाई නිර්භීත සිබලෙ ක්‍රොයේෂියාව ඉතාලිය ජර්මනිය ඇතුළු රටවල් රැසක මොහු පුහුණුව ලබා තිබෙනවා අම්පාර උහන හමුදා කඳවුරේ පුහුණු වීම වල නිරත වන අවස්ථාවේ පැරෂූටය දිසි ලෙස දිග නොහැරීමින් පැරෂුට් කරු මෙම අවාසනාවන්ත සිද්ධියට ලක් වූ බවයි වාර්තා වන්නේ ඔහු තුවාල ලැබුව වහාම රෝහල්ගත කළද ජීවිතේ බේරා ගැනීමට හැකි වූයේ නැහැ අපේ පෙරා කණ්ඩායම හිට හොඳ අත්දැකීම් බහුලම හිටපු සමාජිකයෙක් තමයි පෙරා වින් එකට ලොකු පාඩුවක් ඒ වගේම බේස් ජම්ප් දැනට ලංකාවේ දාන තුන් දෙනා ඉන්නේ ඒ තුන් දෙනාගෙන් එක්කෙනෙක් එතකොට අපිට ඉන්ඩිපෙන්ඩන්ට් පෙරඩ් එක එහෙම ලබන අවුරුදු වල දාද්දි එක ජම්ප් එකකෙනෙක් අඩුවෙන් තමයි අපිට දාන්න දෙන්නේ අපේ කණ්ඩායමේ ගත්තාම අද දවසේ අත අපි අතර හිටපු අත්දැකීම් බහුලම එක්කෙනා තමයි සාම්‍යජ කුමාරසිරි කියන ඔක්කොම දේවල් කතා කරලා තමයි අපි මේ ෆ්ලයිට් එකට නැංගේ එක තප්පරයකින් වැරද්දකින් ඉතින් මේක මේ වගේ සිදුවීමකට මුහුණ දෙන්න සිද්ධ වුණා පැරෂුට් කරුකේ අභවයේ සැලවීමත් සමග ඔහුගේ ගම් ප්‍රදේශයේ බොහෝ දෙනා දැඩි ශෝකයට පත් වුණා එමින්ම දිවැසියන් හෙඬු කඳුලින් පසුවන පවයි අප වාර්තාකරු පවසන්නේ අභියෝග ජය ගැනීමට රට ණය බරින් නිදහස් කර ගැනීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එම වගකීම ඉටු කිරීමට රජය කැප වී සිටින බවයි ඔරුගොඩවත්ත කොරියා ශ්‍රී ලංකා තාක්ෂණ පුහුණු ආයතනයේ විවෘත කරමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ. ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ පවතින විශාල ගැටලුවක් ලෙස නිපුණ ශ්‍රමහිඟය හඳුන්වන්නට පුළුවන්. එම ගැටලුවට විසඳුමක් ලෙස ඔරුගොඩවත්ත කොරියා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු ආයතනය හඳුන්වන්නට පුළුවන්. මේ තුලින් තරුණ තරුණියන්ට දෙස් විදෙස් රැකියා සඳහා යොමු වීමේ අවස්ථාව හිමිවනවා. මේ තමයි මෙරට ඉදි වූ විශාලතම වෘත්තීය පුහුණු ආයතනය.
ඔරුගුරුවත්ත කොරියා ශ්‍රී ලංකා තාක්ෂණ පුහුණු ආයතනයේ දිකරුණේ ශ්‍රී ලංකා රජය හා කොරියා එක්සිම් බැංකුවේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසයි. ඒ සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 2900ක්. දේශන ශාලා, සමන්ත්‍රණ ශාලා, ශුණාකාර, පුස්තකාල, නවාතැන් පහසුකම්, ආපන ශාලා ඇතුළු සියලු පහසුකම් වලින් එය සමන්විතයි. එමෙන්ම නවීන විද්‍යාකාර පරිගණක හා භාෂා විද්‍යාකාරද මීට ඇතුළත් නවීන තාක්ෂණෙන් යුත් නවලොවට ගැලපෙන පාඨමාලා රැසක් එහි පැවැත්වෙන අතර පාඨමාලා අවසන් කරන සිසුන්ට NVQ 5 සහ 6 ජාතික මට්ටමේ ඩිප්ලෝමා සහතිකයක් නිකුත් කිරීමටයි කටයුතු දැක්වෙත්තේ. මෙම වෘත්තීය පුහුණු ආයතනයේ අද විවෘත කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍ය රිෂාඩ් බදුදින්, රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතරණ, නියෝජ්‍ය අමාත්‍ය කනාරත්න පන්නවිතාන යන මහතුරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ ආයතනය අපි ආරම්භ කරේ මේ ආණ්ඩුව පත් වුණාන් පස්සේ. අද මේ ආයතනය විවෘත කරන්නට මට ආරාධනා කරද්දි කිව්වා නව ලෝකයක දොර අරින්න කියලා. මේ නව ලෝකයේ දැනුම ලබා ගන්න ඔබ තමයි ලංකාව දියුණු රටක් බවට පත් කරන්න තියෙන්නේ. අපි 2015 මේක බාරගත්තද්දි ප්‍රශ්න ගණනාවක් ආර්ථිකයේ තිබුණා. නැහැ ගන්න බැරි තත්ත්වයක් තිබුණේ. ඒත් ආර්ථිකය ස්ථාවරය කරා. ආර්ථික දියුණුව ආරම්භ කරා. ඒ නිසා අද අපිට කියන්නේ මැදියම ආදායම් ආර්ථිකයක් කියලා. ඒක පුද්ගල ආදායම ඩොලර් 4000කට වැඩි රටක්. අපි දැන් එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මේ දැනුමෙන් තමයි අපි අපේ ව්‍යාපාර ආරම්භ කළා. මේ දැනුමෙන් අපිට පුළුවන් ලෝක වෙළඳපොළ ආක්‍රමණය කළා අපේ භාණ්ඩ සේවා අලෙවි කරන්න. අපේ කෘෂිකර්මය නවීකරණය කරන්න. අන්න එතනයි අපිට තියෙන අභියෝගය. අපි අලුතෙන් හිතලා එතෙන්ට යන්න ඕනේ. නැත්තම් අපි වැටෙන්න ඕනේ. ඔක්කොම කියන රට ජාතිය බේර ගන්න කියලා. අද තියෙන ත්‍රස්තවාදයක්වත් ආගමක් භාෂාවක් නෙමෙයි. ඊට වඩා තියෙන්නේ අපිට ණය ගෙවලා ණය බලෙන් ඉවත් වෙනවද නැද්ද? නැත්තම් කිසි දවසක ආර්ථික අභිමානයක් අපිට තියෙන්නේ හැමදාම ණය ගන්න ඕනේ. හැමදාම හිඟා කන්න බෑ. අපි තීන්දුව කරන්න ඕනේ ඊළඟ දශකයේ තුලදී අපි ණය ආපහු ගෙවනවා කියලා. අපි තීන්දුව කරන්න ඕනේ. අපි හිඟා කන්නේ නැහැ කියලා. හැමදාම මේක කරන්න බෑ. අන්න ඒකයි අපිට තියෙන අභියෝගය. මෙහිදී අදහස් දක්ව රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතරණහ, නියෝජ්‍ය අමාත්‍ය කනාරත්න පන්නවිතාන යන මහත්වරුන් සම්ප්‍රදායික පාඨමාලා වලින් එහා ගියපු පාඨමාලා වලට ඔබට ඇතුල් වෙන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. මේ වැඩසටහන හරහා ඔබ මෙතෙන්ට එකතු වෙලා ලබා ගන්න මේ ශක්තිය අනාගත ලංකාවේ හැඩතලය වෙනස් කරන්න නියත වශයෙන්ම බලපාන. තව අවුරුදු 15කින් 20කින් අනාගත ලංකාවේ ඔබයි හැම අංශයකම නායකින් බවට පත් වෙන්නේ. සම්ප්‍රදායික අධ්‍යාපන පද්ධතිය කොතරම් දියුණු කළත්, විශ්වවිද්‍යාල කොතරම් දියුණු කළත්, අනික් ක්ෂේත්‍ර කොතරම් දියුණු වුණත් රටේ නිපුණතා අධ්‍යාපනය දියුණු වෙන්නේ නැත්නම් රටක ආර්ථික සංවර්ධනයක් ඇති කරන්න බෑ, සමාජ සංවර්ධනයක් ඇති කරගන්න බෑ, විවිධ සමාජ ප්‍රශ්න ඇති වෙනවා. මොකද මිනිස්සු වැඩ කරන මිනිස්සු බවට පත් කරගන්න ඕනි, නූතන වැඩ ලෝකයට සුදුසු මිනිසුන් බවට පත් කරගන්න. ඒ සඳහා තිබෙන අධ්‍යාපනයේ තිබෙන ප්‍රධානම ප්‍රමුඛම මාවත තමයි වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය. නවීන තාක්ෂණයේ නුත් නවලෝට ගැලපෙන පාඨමාලා වන් රාශියක් මෙම ආයතනය සතුයි. මේ අධ්‍යාපනයේ හදාරන සසුන්ට NVQ level 5 ජාතික මට්ටමේ ඩිප්ලෝමා සහතික පත්‍රයක්ද ප්‍රදානය කරනු ලබනවා. මේ ශ්‍රී ලංකේ වෘත්තීය පුහුණු ශාස්ත්‍රයේ හැරුම් ලක්ෂයක් ලෙස සන්තුහන් කරන්නට පුළුවන්. වන්න ලක්මාල් දම්මික සේනානායක සමගින් මම තාරකා විජේවංශ ITN ප්‍රෝත්‍යංශය වෙනුවෙන්. පාස්කු ඉරිදා ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීත්වය ලෝකයටම ආදර්ශයක් බව ශ්‍රී ලංකාවේ හිටපු ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාශි මහතා පවසනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේ අකාශි මහතා මේ බව ප්‍රකාශ කළේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මෙම හමුවට එක්ව සිටියා. යශෝෂි අකාශි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුණේ ජනාධිපති කවරලේදී. ශ්‍රී ලංකාවේ සාමය හා සංහිඳියා වෙනුවෙන් අකාශි මහතා දැරූ නොමැත උත්සාහය පිළිබඳ ජනාධිපතිතුමා මෙහිදී ස්තුතිය පළ කළා. එමෙන්ම ලෝක සාමය තහවුරු කිරීමට අවශ්‍ය ශක්ති ධෛර්යය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව සහ ජපානය අතර මිත්‍රත්වය වර්ධනය කිරීම සඳහා කළ මෙහෙයද අගය කළා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවති ජාතික සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා රත්න සම්මානින් යශෝෂි අකාශි මහතා පිදුම් ලැබුවා. තමාට ලබා දුන් ගෞරවය පිළිබඳ අකාශි මහතා ජනාධිපතිතුමාටත් ශ්‍රී ලංකේ ජනතාවටත් මෙහිදී ස්තුතිය පළ කළා. බුද්ධිමය දේපළ පනත යටතේ එන නියෝග සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී කරුණු සාකච්ඡා කෙරුණා. මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු විවාදයේදී මෙලෙස අදහස් දැක්වුවා.
ප්‍රකාශන හිමිකම් දේ සම්බන්ධයෙන් නීති අපේ රටේ පනවලා තියෙනවා. හැබැයි නීති පනවලා තිබ්බට මේකේ ප්‍රශ්නේ තියෙන්නේ කතුරු භාග ප්‍රායෝගික වශයෙන් ඒක අය කරගන්න බැරි තත්ත්වයක් අපේ රටේ උදා වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් දැනුවත්කම අඩුකම ඒ වගේම රූපాయని ආයතන තියෙනවා 30ක් වගේ ප්‍රමාණයක්. මේ සියල්ලේ උනන්දුව නොමැතිකමත් නීතිය සම්බන්ධයෙන් දැනුම නොමැතිකමත් මෙම කලාකරුවන් තනි තනි වශයෙන් මේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් සටන් කිරීමට හැකියාවක් මූල්‍යමය ශක්තියක් නොමැතිකමත් නිසා මේ සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න පැනගිලා තිබෙනවා අපේ රටේ. නිශ්චිත ක්‍රමානුකූල වැඩපිළිවෙලක් හදන්න රජයක් වශයෙන් මූල්‍ය ආධාරයක් සපයලා උනන්දු වෙන්න ඕනේ මේ ප්‍රායෝගික යථාර්ථයක් බවට පරිවර්තනය වෙන්න නම්. එහිදී අපේ රටේ අන්ත අසරණ සංගීත ක්ෂේත්‍රයේ මහාචාර්ය තුමන්ලට සමහර වෙලාවට විශ්‍රාම වැටුපක් නැහැ. ජීවිතයේ අගභාගයේදී බේත් එකක් ගන්නවත් මුදලක් නැති වෙන තත්ත්වයේ තුල මෙවැනි කතරු භාගයක් ගෙවීම වගකීමෙන් යුතුව අපි ඉෂ්ට කළ යුතු කාර්යභාරයක් වෙනවා. ඒ ගෙවීම අනිවාර්ය කිරීම සඳහා ඉදිරිපත් වෙලා තියෙන සංශෝධනයට අපි බොහොම එකඟ වෙනවා. නවෝත්පන ආයතනවල තාක්ෂණික ආයතනවල ලාභාංශය මත ගහන 14% බද්ද වැඩිම වශයෙන් 5%කට තියෙනවා. එහෙම වුණොත් තමයි අපිට මේ බුද්ධිමය දේපළ පනත තවදුරටත් අපි පුළුල් කරලා මේක ඇතුළට අපි කොහොම හරි මේ පේටන්ට් එක සහ කොපිරයිට් එක සහ ප්‍රැග්මැටික්ව බලන විදියට මේ කට්ටිය අතුල් කරගෙන ඒ කරන අතරවාරයේ ඔවුන්ව දිරිගන්නන්න ඕනේ අලුත් තාක්ෂණ ආයතන පටන් ගන්න. මේක ඊටම සත්භාවයෙන් පටන් ගන්න ඇත්තේ හැබැයි මේ තුල යම් කිසි ආකාරයක ඒකාධිකාර ගොඩනැගිලා ඒ හරහා කලා ශේෂ්ඨර බලපෑම් වෙන්නට තිබෙන සිදුරු අපි වහලා දාන්නට ඕන. මොකද සමහර සත්භාවයෙන් පටන් ගන්න ව්‍යාපෘති ටික දවසක් ගියාට පස්සේ ඒ මුල්‍ය අයිතිකාරෝ නැති වුනහම මේව කෙලවර වෙන්නේ තනිකර ලාභ උපයන ආයතන බවට පත් වෙලා. මේ ප්‍රයත්නය හොඳයි. අපි මේකේ තිබෙන අවධානම සහ ගැටළු පිළිබඳවත් අවධානයෙන් ඉඳලා මේ ශිල්පීන් රැක ගන්නට රජයේ හැටියට මැදිහත් වෙන්න කියලා මම ඔබතුමාට ඉල්ලීමක් කරනවා. කතුරු භාගයක් ගෙවීමේ පිළිබඳ ප්‍රශ්නය මේ අතරමැදි සංගම් හරහා ක්‍රියාත්මක වන තැනකට නොදමා මේ රජයේම යාන්ත්‍රණයක් මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා නම් තමයි වමනා කරන අය පරිගණකගත කිරීම හරියට මේවා වාර්තා කරගෙන ගෙවීම් කළ යුතු ආකාරය මේ මුළු ක්‍රියාදාමය කරන්න පුළුවන් කමක් නැහැ රාජ්‍ය මැදිහත් වීමකින් අර ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය හරහා මේ රටේ ඒ බුද්ධිමය දේපළ සුරැකීම සඳහා අවශ්‍ය සාමූහික සංගම් ඒ එක් එක් ක්ෂේත්‍රයට තේ වෙන වෙන වශයෙන් අවශ්‍ය වෙනවා. දැන් ඇත්තටම දැනට තියෙන මේ එක සංගමයක් දිහා බැලුවාම ඒකේ ඉන්න නිලධාරීන් දිහා බැලුවාම හිතා ගන්න පුළුවන් මේකේ පරමාර්ථය. ඒකේ ඉන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකතුමා, ප්‍රධාන පෙළේ හොස්පිටල් එකේ අයිතිකාරතුමා, ඒ වගේම ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ මෙන්න මේ වගේ අය ඉන්නවා. මේ අතීතයේ හදපු සංගමේ ඒක තමයි තාම දිගට යන්නේ. එතකොට ඒ සංගමයේ හරහා කොහොමද සංගීත ශිල්පීන්ගේ අවශ්‍යතා සපුරාලන්නේ කියන ප්‍රශ්නය අපි ප්‍රශ්න කරා. මේ ඒකාධිකාරියක් හදන ඒවට කිසිම අවස්ථාවක අවස්ථාව දෙන්න බෑ. රජයක් හැටියට ප්‍රතිපත්තියකට අපි එකඟ නැහැ. මේ පනත මගින් ඒ ඒකාධිකාරිය සියල්ල අහෝසි කරන්න ඕන. පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයට පෙර ඒ පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබූ නමුත් ඇතැම් නිලධාරීන්ගෙන් සිදු වූ අතපසුවීම් හේතුවෙන් ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ බව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සුවබලන ත්‍රිපුද්ගල ජනාධිපති විශේෂ කොමිසමේ සමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලන්ගොඩ මහතා පාර්ලිමේන්තු විශේෂ තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළා. යම් තොරතුරු ලැබීම සම්බන්ධයෙන් නැත්නම් අපි අපේ වාර්තාවට අපිට ඇතුල් කරන්න සිද්ධ වුණා. ඇටච් ඇනෙක්ෂර් එකක් හැටියට නැගෙනහිර පළාත බාර පොලිස් නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ කට උත්තරේ. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා. එතුමා කිසිම දෙයක් දන්නේ නැහැ. එතුමා කෝ ප්‍රතිශී ඉතාමත්ම සාමකාමී. කිසිම දෙයක් සිදු වෙලා තියෙන්නේ. එවැනි උසස් ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක්ගෙන් ඒ වගේ ප්‍රකාශයක් අහන්න ලැබීමත් මේ විමතියට කාරණාවක්. ඒ හින්දා අපි එතුමාගේ කට උත්තරේ අපේ වාර්තාවට උපලේඛනයක් හැටියට ඇතුල් කරලා කිව්වා මෙන්න මේ වගේ නිලධාරීන් තමයි ඉඳලා තියෙන්නේ කියලා. ඒ කියපු එකටම සමගාමීව එක නිලධාරියෙක් මේක මේ රෝ ইনফরমේෂන් ඇනලයිස් කළා නෑ කියලා. ඒක නෙමෙයි එතුමා කිව්වෙත් නෑ එතන ඇවිල්ලා කිව්වා අපි. හැබැයි ඒ නිලධාරියාම කිව්වා නමෙන්ද තිබුණා ඉන්ටෙලිජන්ස් බ්‍රීෆින් මීටින් එකේදී CNI ට ජාතික බුද්ධි ප්‍රධානියට කිව්වා කියලා පොලිස් පතිරත් කිව්වා කියලා. සර් ඕක ලෙඩක් ඉක්මනට මොන හරි නොකරයි කියලා. එතකොට එක පැත්තකින් කියනවා මේක මේ තාම ඇනලයිස් වෙලා නැහැ මේක ඉන්ටෙලිජන්ස් නෙවෙයි නිකන් රෝ ইনফরমේෂන්. අනිත් පැත්තෙන් කියනවා ළඟ හිටපු පොලිස් පතිරටත් ජාතික බුද්ධි ප්‍රදානට එක්කෝ සර් ඕක ලෙඩක් තාම ඔකට මුකුත් කරේ නැද්ද කියලා. එතකොට එතන අපිට පේනවා ඒ කියපු ඒවා
Now the signal triple protection 1-2-3 දත්වලට එක්ස්ට්‍රා සැලකිල්ලක්. දැන් ඒ වගේ දේවල් සම්බන්ධව කතා කරා දැන් කලින් තිබිච්ච තොරතුරු ගැන 20 වෙනිදා වෙනකොට නිවැරදි තොරතුරක් තිබුණා. ඉතින් ඒ වෙලාවෙවත් ඇයි ක්‍රියාත්මක නොවුනේ? අපි හිතමු 9 වෙනිදා වෙනකොට ඒක raw information එකක් කියලා කෙනෙක් කියනවනම්. නමුත් 16 වෙනිදා වෙනකොට කාත්තන් කුඩිය බෝම්බයක් පුපුරලා ඒකේ links 18 වෙනිදා වෙනකොට ඔක්කොම 17 හවස 16 පිපිරීම සිද්ධ වෙනවා 17 හවස තමයි කම්ප්ලේන් එක පොලිසියට ලැබෙන්නේ 18 වෙනිදා හවස 6 වෙනකොට සම්පූර්ණ සිද්ධිමාලාව හොයාගෙන ඉවරයි කවුද කරේ කොහෙද තියෙන්නේ කොහෙන්ද ආවේ සියලුම තොරතුරු 18 වෙනිදා වෙනකොට හොයාගෙන ඉවරයි ඒ නම් ටික බැලුවාම ඊට පස්සේ සිද්ධියෙන් මිය ගිය සහ සිද්ධිය සම්බන්ධලා වෙච්චකට ඒ නම් ටික ඔක්කොම අපි ගාව 18 වෙනිදා වෙනකොට තිබිලා තියෙනවා ඒ ලිපි ටික දැක්කම ඒ ආරක්ෂක බුද්ධි තොරතුරු ටික දැක්කම ඔක්කොගේම නම් ටික තියෙනවා ඉතින් ඇයි ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ එතකොට පැහැදිලි අතපසු වීම ලැප්ස් එකක් පැහැදිලි there was a clear lapse from the part of from the people who are responsible රාජ්‍ය ආයතන අටක කටයුතු විමර්ශනය සඳහා එම ආයතනවල නියෝජිතයින් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා. පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීංකාරක සභාවේවත් කෝප් කමිටුව ඉදිරි සති තුන තුළ මෙම ආයතන අටෙහි කාර්යසාධනය හා ප්‍රගතිය විමර්ශනය කිරීමට නියමිතයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ආයතන අටක කටයුතු මෙසේ විමර්ශනයට ලක් කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. මේ අතර රජයේ ගිණුම් කාරක සභාවේ රැස්වීම මාධ්‍යට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. රැස්වීම මාධ්‍යට විවෘත කිරීමේ අවස්ථාවට කතානායක කරු ජයසූරිය මහතා මෙන්ම එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගේවන්න මහතාද එක්වීමට නියමිතයි. ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායකයා වූ සහරාන් මොහමඩ් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා සාදියාන මැතිය කොටුව මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරයේදී අද දෙවන දිනටත් විශේෂ ප්‍රකාශයක් ලබා දුන්නා. පැයකට අධික කාලයක් ප්‍රකාශය ලබා දීමින් අනතුරුව දැඩි ආරක්ෂාවක් යටතේ ඇය අධිකරණයට ඉදිරිපත් කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව හෙට විභාගයට ගැනීමට නියමිතයි. පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් පසුව පැවැත්වීම සුදුසු බවට පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද පෙත්සමක් ගොනු කෙරුණා. ජනාධිපතිවරයා විසින් පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යොමු කිරීම සම්බන්ධයෙන්ුයි මෙම පෙත්සම ගොනු කෙරුණේ. පළාත් සභා මැතිවරණයේ පෙර පැවති සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවැත්විය යුතු බවටයි පෙත්සම් කරු කියා සිටින්නේ. සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට හැකියාවක් පවතීද නැද්ද යන්න පිළිබඳ ජනාධිපතිවරයා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ යොමු කිරීමක් සිදු කර තිබුණා. එය ලබන 23 වනදා විභාග කිරීමට නියමිතයි. තවත් ප්‍රවෘත්ති කිහිපයක් දැන් කෙටියෙන් වෞනියාවේ තරුණයක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 11 දෙනෙකු මරතොඩි කංජනමොටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. තරුණිය ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ සිට වෞනියා ප්‍රදේශයේ පදිංචියට ගොස් තිබෙනවා. වෑන් රථයකින් සහ ත්‍රිරෝද රථ දෙකකින් පැමිණි පිරිසක් ඇය පැහැර ගැනීමට ලක් කර ඇති අතර පුලියන්කුලම් පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව වෑන් රථය වැටලීමට ලක් කළා. ප්‍රධාන සැකකරු තරුණියගේ නිවස සෑදූ මේසන් බාස් බවට හෙළිව තිබෙනවා. බොහෝතු මාර්කොස්සේ ඕස්ට්‍රේලියාව බලා යාමට වෙන්නප්පුව ප්‍රදේශයේ නිවසක රැඳී සිටි 16 දිනකු නාවික හමුදා බහරයට ගැනුණා. පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්වයි වැටලීම සිදු කෙරුණේ. විදේශගත වීමට සූදානම්ව සිටි පුද්ගලයන් 14 දිනකු නිවෙස් හිමියා සහ ජාවාරම්කරුයි මෙලෙස නාවික හමුදා බහරයට ගැනුණේ. මෙම ජාවාරම්කරු මීට පෙරද නීති විරෝධීව සංක්‍රමණිකයන් ඕස්ට්‍රේලියාවට ජවා ඇති බවට තොරතුරු හෙළි වී තිබෙනවා. වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලවරයාගේ ඝාතනයට ආධාර අනුබල දුන් බවට සැකකිරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුගේ නිවසේ සංවා තිබූ සජීව පතරුම් 63ක් සහ විවිධ වර්ගයේ සිම් කාඩ් 15ක් සුවකත් බවයි පොලිසිය පවසන්නේ. වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලවරයෙකු වන තිලින රුවන් ජයරත්න යන අය ඝාතනයට ලක් වූයේ පසුගිය 8 වනදායි. බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පුණ්‍යෝත්සවය මේ වන විට ආරම්භ වී තිබෙනවා. එය ලබන 25 වනදා දක්වා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
බෙල්ලන්විල ඇසළ පුණ්‍යෝත්සවය චාරිත්‍රානුකූලව ධර්ම දේශනාවලින් ආරම්භ කර සතියක කාලයක් ආශිර්වාදාත්මක පිරිත් සජ්ජායනා පැවැත්වීම සිදුවනවා. ඉන් අනතුරුව දේවදූත පෙරහර, දොරකඩ අස්න, කුඹල්, මල්, පාවඩ, රන්සිවිල යන පෙරහර පැවැත්වීමෙන් පසුවයි අවසන් රන්තෝලි මහා පෙරහර පැවැත්වෙන්නේ. එය මෙවර පැවැත්වෙන්නේ ලබන 24 වනදායි. 25 වන දින පැවැත්වෙන දියකැපීමේ මංගල්‍යයෙන් අනතුරුව දේවදාන පුණ්‍යකර්මයේ පවත්වා පුණ්‍යෝත්සවයේ කටයුතු අවසන් කිරීම සිදුවනවා. පුණ්‍යෝත්සවයට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇති අතර පූර්ණ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි බෙල්ලන්විල රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමින් වහන්සේ සඳහන් කළේ. අප්‍රේල් මාසේ සිද්ධ වෙච්ච සිද්ධිය තිබිච්ච තත්වයට වඩා ඉතාමත්ම සතුටු වෙන්න පුළුවන් තත්වයක් අද රටේ තියෙනවා. විශේෂයෙන් විදේශිකයින්ට අපේ රට ගැන තාම කෙටි කාලයක් ඇතුළත අපේ පැරණි සංස්කෘතිය ඉතිහාසය හැමදේම කියලා දෙන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ ඇසළ පෙරහැර පූජෝත්සවය. ඉතින් මේ එකක් අපි අතහැරලා දානවා නම් ඒක හරි අවසනාවන්ත දෙයක්. ඒ වගේම අපේ සංස්කෘතියට සම්බන්ධ දේවල් අතුගා දැමීමේ දුෂ්ට පරමාර්ථයෙන් ක්‍රියා කරන අය ඉන්නවා නම් ඒගොල්ලන්ට අපි ධෛර්ය දීමක් වෙනවා. ඒ නිසා අපි තීරණය කළා මේ පෙරහැර වෙනදාට වඩා වගකීමකින් යුක්තව ඒ ආරක්ෂාව සැලසීමට ක්‍රියා කරනවා. ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂය අනිවාර්යෙන් ජය ගන්නා බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ කාර්යවසම් මහතා පවසනවා. अभी अनिवार्य जनाधिपति दिनों ईलंग आंडू हदने तपी दिन पनस दे तो वे प्रश्न हद अभी उत्तर दुनानी दिदास पहाल अभी जयग्रहण कराईक थीतुना अभी मेक पउल पक्षाने अय्यल मल्ली सहोद तीन पक्षाने मेक अभी एक्सा जाति के पक्षे सिंगल दिमल मुस्लिम बर्ग हेमोगिम पक्षे इतनी सा अभी ये पक्ष जयग्रहण करा गिनियान पर्णत नायक किन्नो ලෝකෙම පිළිගත් නායකයෙක් ඉන්නවා ඒක සමහර වෙලාවට කෙනෙකුට වෙන වෙන විදිහට පේනවා ඇති අපි මැජික් පෙන්වන්නේ නැහැ අපේ නායකයා හැබැයි පක්ෂ නායකයෙක් විදිහට මේ රටේ අග්‍රාමාත්‍යවරයෙකු විදිහට එතුමා මේ රටේ මේ අවුරුදු 4 තුල අමාරුකම් මැද ගොඩක් ප්‍රශ්න මැද මේ ආණ්ඩුව අරගෙන ගිහිල්ලා එදා අවුරුදු 2ක් වේලස්සේ රාජපක්ෂවරු දාලා ගිය රට අරගෙන ඉවරලා ආර්ථික වශයෙන් හැම පැත්තෙම ශක්තිමත් කරලා තියෙනවා ශ්‍රී ලංකික විද්‍යාඥයන් පිරිසක් නව ග්‍රහ මණ්ඩලයක් ඇති බව ප්‍රථම වතාවට සොයා ගන්න ලැබුවා. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්ුණා. එම සොයා ගැනීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ මහාචාර්ය චන්දන ජයරත්න මහතා. අද දින අපි අත් වශයෙන්ම ලාංකීය තාරක විද්‍යාඥයන්ගේ ඉතිහාසයේ අලුත් පිටුවක් කෙරළුවා කියලා කිව්වොත් නිවැරදි. සෞර ග්‍රහ මණ්ඩලයෙන් පරිබාහිරව තියෙන වෙනත් තරුවක් වටා තිබෙන ග්‍රහලෝක පද්ධතියක් අපි සොයාගෙන ඒක එළි දැක්වීමක් තමයි සිදු කළේ. අපි මේ හොයාගත්තේ B310B සහ 310C කියන ග්‍රහලෝක දෙකක් සහිත මේ සෞර ග්‍රහ මණ්ඩලයේ. එන් එක ක්‍රමයක් තමයි අපි භාවිත කළේ. තරුව ඉස්සරහින් ග්‍රහලෝකයක් යන විට තරුවේ ආලෝකය අඩු වෙනවා. ආයිත් ටිකකින් වැඩි වෙනවා. ඉතින් මේ කණුව අපිට කොච්චර කාලයකට සැරයක් මේක යනවද කියලා කියන්න වර්ණාවලී පරීක්ෂණ ඉදිරිදී කරනවා දේශීය ගොවියා රැකගැනීමේ වැඩපිළිවෙල රජය සාර්ථකව ඉදිරියට ගෙන යන බව රාජ්‍ය මාත්‍ය වසන්තාලු විහාරයේ මහතා පවසනවා. මාතලේ පැවති වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. මාතලේ දිස්ත්‍රික්කයේ වගාහානි සිදු වූ ගොවි පවුල් 1046ක් වෙනුවෙන් වන්දි මුදල් ප්‍රදානය කිරීම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලු විහාරයේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පසුගිය වසරේ වගාහානි සිදු වූ ගොවි පවුල් සඳහා රුපියල් ලක්ෂ 280ක මුදලක් මෙහිදී බෙදා දුන්නා. අපි ඇමතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා මේ යල කන්නේ වීඑස් වෙන්න මිලදී ගන්න ගැනීම සඳහා නාඩු වී කිලෝවක් රුපියල් 38 සිට 43 දක්වා වැඩි කරලා තියෙනවා. මේක තමයි විය යුත්තේ. ඒ වගේම සම්බ කිලෝ එකක් රුපියල් 41 සිට 46 දක්වා මේ වෙනකොට ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතකොට සම්බ කිලෝ එකක් රුපියල් 31 සිට 46ක්. අන්න ගොවි ආරක්ෂා වෙනවා. ගොවි ආරක්ෂා කරන්න කටයුතු කරලා තියෙනවා. මෙන්න මේ විදියට තමයි තමුන්නාන්සේලාට කියන්න ඕනේ ගොවියා මේ රජයේ විසින් ආරක්ෂා කරන වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙනියනවා. දැන් ව්‍යාපාරික පුවත්. ප්‍රමුඛ පෙළේ සුවඳ විලවුන් සන්නාමයක් වන එන්චාන්ට සිය නවතම නිෂ්පාදනය වන එන්චාන්ට හෑන්ඩ්බෑග් EDT හඳුන්වා දුන්නා.
ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමක් කොළඹදී පැවැත්ුණා. එය කාන්තාවන්ට හෑන්ඩ් බෑග්යේ තුල රැගෙන යා හැකි අයුරින් සකස් කර තිබෙනවා. විෆෝ උන්සා කන්සියුමකයාහි ව්‍යාපාරික ප්‍රධානි අනිල් ගෞතම්, ශ්‍රී ලංකා කළමනාකරු රාධාකෘෂ්ණන්, මින්ට් ප්‍රොඩක්ට් පෞද්ගලික සමාගමේ සභාපති උදේ නිශ්ශංක යන මහතුරුන්තුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ලංකා බැංකුවේ 80 වන සංවත්සරය වෙනුවෙන් මහරගම අධිශ්‍රේණි ශාඛාවේ සිට නුගේගොඩ දක්වා පාගමනක් පැවැතුණා. ලංකා බැංකුව මහා කළමනාකරු සෙන්රත් බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි සහකාල කළමනාකරු සම්පත් පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ මේ සංවිධානය කර තිබුණේ. ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සංවිධානය කළ දේශ විදේශ නිර්මාණකරුවන්ගේ විලාසිතා නිර්මාණ එළි දක්වන කොළඹ ෆැෂන් වීක් පසුගිය දා කොළඹදී පැවැතුණා. කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් හතරක් කේන්ද්‍ර කරගෙනමින් පැවති වැඩසටහනේදී චිත්‍ර ආහාර හා ඡායාරූප ප්‍රදර්ශනයක්ද පැවැතුණා. ශ්‍රී ලංකාවේ සාමකාමී වාතාවරණය ලොවට හෙළිදරව් කිරීම මෙහි අරමුණයි. ලංකා බැංකුවේ 80 වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුරයේදී පාගමනක් පැවැතුණා. අනුරාධපුරයේ නවනගරයේ සිට ලංකා බැංකු ශාඛාව දක්වා පැවති පාගමනට දිස්ත්‍රික්කයේ ශාඛා 36ක නිලධාරීන් එක්ව සිටියා. ඉදරුම් ගිනුම් පිළිබඳව හා නව සේවාවන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටද කටයුතු කෙරුණා. ඒ සමගින් නයිටින් රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk